චතාරික සමයේ පස්වන සතිය බ්‍රහස්පතින්දා පළමුවන කියවීම උප්පත්ති පොතෙන් පාඨයකි. එවිට අහබ්‍රම් පසක පිහිටුවා වැඳ වැටින දෙවියන් වහන්සේද ඔහු සමග කතා කරමින් මෙසේ වදාළසේක. මා නුඹ සමග පිහිටුවන මාගේ ගිවිසුම නම් මේය. නුඹ බොහෝ ජාතීන්ගේ පියා වන්නේය. මින්පසු නුඹේ නාමය උතුම් පියා යන අර්ථය ඇති ආබ්‍රම් නොව ජාතීන්ගේ පියානෝ යන අර්ථය ඇති ආබ්‍රහම් යයි කියනු ලබන්නේය. මන්ද මා නුඹ බොහෝ ජාතීන්ගේ පියා කළ බැවිනි. මම නුඹට බොහෝ දරු සම්පත් දෙමි. නුඹේ ජාතීන් උපදවන්නෙමි. නුඹෙන් රජවරු පහළවන්නාහුව. නුඹ සමගද නුඹේ පසුපරපුරින් පරපුරට නුඹෙන් පැවතෙන නුඹේ පෙළපත සමගද මාගේ ගිවිසුම පිහිටුවෙමි. මම නුඹේද නුඹෙන් පසු පැවත එන නුඹේ පෙළපත්වලද දෙවියන් වහන්සේ වන බවට මාගේ සදාතන ගිවිසුම පිහිටුවෙමි. නුඹ දැන් විදේශගත වන මේ දේශය මේ මුළු කානාන් දේශය නුඹටද නුඹෙන් පසු පැවතෙන නුඹේ පෙළපතටද මම සදාටම අයිති කොට දෙමි. මමද ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. දෙවියන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළසේක. නුඹද නුඹෙන් පසු පරපුරින් පරපුරට පැවතෙන නුඹේ පෙළපතද මාගේ ගිවිසුම ආරක්ෂා කළ යුතුය. දේව වාක්‍යයේසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සමිඳුන්ගේ ගිවිසුම සදහටම සිහි කරන්න. සමිඳුන්ගේ ගිවිසුම සදහටම සිහි කරන්න. සමිදානන්දේතුමන්ගේ බලයද සොයා බලන්න. එතුමානන් හමෝ නිතර සොයන්න. එතුමන්ගේ මෙහෙකරුවන් වූ ඊශ්‍රායෙල් වංශේනි. එතුමන් තෝරාගත් යාකොබ්ගේ දරුවෙනි. එතුමන් කළ පුදුම ක්‍රියාද, එතුමන්ගේ ආශ්චර්යයන්ද, එතුමන් දුන් විනිශ්චයන්ද සිහි කරන්නේ. සමිඳුන්ගේ ගිවිසුම සදහටම සිහි කරන්න. එතුමානෝ අපේ දෙවි සමිඳානෝය. එතුමන්ගේ විනිශ්චය මුළු පොළොවේය. එතුමන්ගේ ගිවිසුම සදහටම සිහි කරන්නේ. සමිඳුන්ගේ ගිවිසුම සදහටම සිහි කරන්න. පරම්පරා දහසක් දක්වා එතුමන්ගේ අනපනත් සිහි කරන්න. ඒ කිවිසුම එතුමානුව අබ්‍රහම් සමග කළසේක. ඊශාක්තද දිවුරුම් දුන්සේක. සමිඳුන්ගේ ගිවිසුම සදහටම සිහි කරන්න. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සුවිශේෂක ජුවම්තුවන් විසින් ලියන ලද දේවවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබට මහිමය වේවා. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, යමෙක් මාගේ ධර්මය පිළිපදින්නේ නම් ඔහු කිසි කලෙක මරණය නොදකින්නේ යයි ජෙසුස් වහන්සේ වදාළසේක. ජුදේවරු කතා කරමින් ඔබට යක්ෂයෙකු ආවේශ වී ඇති බව දැන් අපි දනිමු. ආබ්‍රහම් මිය ගියේය. දිවසිවරයෝද මිය ගියහ. එහෙත් ඔබ යමෙක් මාගේ ධර්මය පිළිගන්නේ නම් ඔහු කිසි කලෙක නොමැරෙන්නේ යයි කියන්නේහිය. මිය ගියා වූ අපේ පිය වූ ආබ්‍රහම්ට වඩා ඔබ උතුම්ද? දිවසිවරයෝ පවා මිය ගියහ. ඔබ කවරෙකු කියා සිතන්නේහි දැයි ඇසූහ. ජෙසුස් වහන්සේ පිළිතුරු දෙමින්, මම මටම ගෞරව කරන්නේ නම් මාගේ ගෞරවයෙහි වැදගැම්මක් නැත. මට ගෞරව කරන්නේ මාගේ පියාණන් වහන්සේය. ඔබේ දෙවියන් වහන්සේයයි ඔබ කියන්නේ උන්වහන්සේ ගැනමය. ඔබ උන්වහන්සේ නොහඳුනන්නුහුය. එහෙත් මම උන්වහන්සේ හඳුනමි. මම උන්වහන්සේ නොහඳුනමි ඊ කීවොත් මමත් ඔබ හා සමාන බොරුකාරයෙක් වන්නෙමි. එහෙත් මම උන්වහන්සේ හඳුනමි. උන්වහන්සේගේ වචනයද පිළිපදිමි. ඔබේ පිය වූ ආබ්‍රහම් මාගේ පැමිණීමේ දවස දැකීමට පුලපුලා සිටියේය. ඔහු එය දැක ප්‍රීති වී යයි වදාළසේක. ජුදෙවරු පිළිතුරු දෙමින්, තවම වයස අවුරුදු 50ක්වත් නැති ඔබ ආබ්‍රහම් දුටුවේ කෙසේදැයි ඇසූහ. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි, ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වීමි ඊ උන්වහන්සේ වදාළසේක.
ඔහු උන්වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජෙසුස් වහන්සේ රහසිගතව දේවමාලිගාවෙන් පිටවී ගියසේක. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.